අපිට ගත වෙලා තියෙන තාම ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා අවුරුද්දකුත් මාස 4කට වඩා අඩු කාලයක් මේ අවුරුද්දකුත් මාස 4කට අඩු කාලය තුල මේ රටේ විශාල වැඩ කොටසක් වෙලා තියෙනවා සමහර වෙලාවට අපි ඒවා මාධ්‍යමකින් කතා කරන්නේ නැහැ අපි මේ කොවිඩ් ප්‍රශ්නය ගැන තමයි පහුගිය අවුරුද්දකට වැඩි කාලයක් කතා කරගෙන හිටියේ නමුත් මේ රට පුරාම නිවාස පමනක් දැන් මගේ අමාත්‍යාංශයේ ඇත්තේ පමනක් අපි නිවාස හදන්න පටන් අරන් තියෙනවා 8000ක් පමණ මේ වන විට දැන් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ඇත්තේ පසුගිය රජයේ අවුරුදු 5කට හදන්න පටන් ගත්ත නිවාස 450යි අවුරුදු 5ටම අපි දැනට 8000කට වැඩි හදන්න පටන් අරන් තියෙනවා ඒ 450ත් ඒගොල්ලෝ ඉවර කරගන්න බැරි වුණා අපි ඉවර කරේ අපි මේ නිවාස අවුරුද්දක් එකමාර කරලද හදලා ඉවර කරමු මේක තමයි අපේ ආණ්ඩුවේ තියෙන වෙනස අපේ ආණ්ඩුව අපි වැඩ කරනවා අපි කියන දේක් කරනවා මේක පෙන්වන්නට මම සංසන්දනය කරන්න මම ඔබට මේ නිවාස සම්බන්ධයෙන්ම උදාහරණයක් කියන්න දැන් මේ නිවාස හදන්න ගියාම අපි මේ වතු නිවාස සඳහා ඉන්දිය රජයේ සහාය ලබාගෙන තිබෙනවා නිවාස හදන්න අද අපේ රජියත් මුදල් වෙන් කරනවා නාගරික සංවර්ධන අධිකාරියම දෙන මුදල් වෙන් කරනවා සමහරවිට අපි පෞද්ගලිකංශය සම්බන්ධ කරගන්නවා ඒ වගේ එක ව්‍යාපෘතියක් තමයි මේ ඉන්දියන් රජයේ ආධාර ලබා ගන්න එක 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ ත්‍රස්තවාදී සමග ඉන්දියන් රජය අපිට කිව්වා අපි ඔබට මේ අවතන් වුවන් සඳහා නිවාස ආදන්න නිවාස 50000කට ආධාර ලබා දෙන්නම් කියලා 2010 2014 කාලය තුල මේ නිවාස 50000ම එවකට පැවති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවගේ රජය විසින් සාදා නිමකොට ඒ අයට බාර දුන්නා නිවාස 50000 ඊට පස්සේ ඉන්දියන් රජය කිව්වා අපි තවත් නිවාස සාදන්නට විශේෂයෙන් වතු කර නිවාස සාදන්නට ආධාර ලබා දෙන්නම් කියලා. ඉතුරු අවුරුදු 5ටම දැන් 2010 2014 කාලේ නිවාස 50000ක් අපි හැදුවට 2015 ඉඳලා 2019 වෙනකන් නිවාස 2000ක් ඉවර කරගන්න බැරුව වුණා. නිවාස 2300ක් පටන් අරන් තිබ්බා. එනුත් වැඩි හරියක් අවසන් කරේ අපි ඇවිල්ලා 50000 සමග සංසන්දනය කළ බලන්න 2300. ඊට පස්සේ අපි බලයට ආවට පස්සේ අපි මේ වැඩ පිළිවෙල වේගවත් කරලා තිනු. අද ඉන්දියානු රජය අපිට පොරොන්දු වෙලා තිනු. වතු නිවාස 10000කට අපිට ආධාර දෙන්නම් කියලා. ඒතර ඉන් කොටස තමයි අපි අද මෙතන නිම කරන්නේ. දැන් ජනාධිපතිතුමා පසුගිය කාලේ ඇවිල්ලා ඔබේ ප්‍රදේශ නිවාස සාදා දෙන්න බලාපොරොත්තු වෙනවා වගේ අපි හිතනවා මේ ව්‍යාපෘති යටතේ අපිට ඔබේ ප්‍රදේශයට තවත් උදව් කරන්න පුළුවන් කියලා.